අයිබෝන් අද වර්ෂ 2015 වූ පෙබරවාරි මාස 22 ඉරිදා විවේකී සතියන්තයේ අද අප සූදානම් රටේ තොටේ සිදු වූ සියලුම වැදගත් වත් ජාතික පුවත්පත් වල වාර්තා වූ ආකාරය ඔබට පහදා දෙන්නට අනුෂේ ඔවුනලන්තී ඉරිදා දවස සාමාන්‍යයෙන් වැඩිම පුවත්පත් ප්‍රමාණයක් නිකුත් වන දවස ඒක නිසා සතියේම පුවත් සම්පින්නනය කොට ඔබ වෙත අද ගෙනෙන්න අපි සූදානම් මේ මොහොතේ සුවිශේෂී දෙයක් වෙනවා පුවත්පත් වල තොරතුරු අපි කියද්දී තමයි ශ්‍රී ලංකාවත් ඇෆ්ගනිස්තානයත් අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් පැවැත්වෙනවා මෙවන විට ඇෆ්ගනිස්තානය පන්දුවට පහර දෙමින් සිටිනවා ලකුණු 186යි කඩුලු 6ක් මෙවන විට පන්දු අර 42යි පන්දු 4ක් අවසානයේ ඇෆ්ගනිස්තානය ලබාගෙන සිටිනවා ඒ තමයි අද ලෝක කුසලාන තරගාවලිය අපි සහභාගී වෙන තරගාවලියේ අලුත්ම තත්ත්වය හොඳයි එහෙමනම් දේශපාලන කරලියේ උණුසුම් පුවත් කිහිපයකට ප්‍රමුඛතාව ලබා දෙන්නට අදත් අපි සූදානම් මුලින්ම අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතට දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මහා මැතිවරණයට එජාපයෙන් පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙලක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සාර්ථකව මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ රට පුරා පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙලක් මේ වන විටත් දියත් කර ඇති බවයි දිවයින ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ. දිවයින පුවත්පතේම තවත් අතුරු සිරස්තලයකට යොමු වන්නට අප සූදානම් නව මැතිවරණ ක්‍රමයට සුළු පක්ෂ විරුද්ධයි. කොට්ටාෂ ක්‍රමයේ පදනම් කරගත් මැතිවරණ ක්‍රමයට සුළු පක්ෂවල දැඩි විරෝධය පළ වී ඇති බවයි එම පුවත වාර්තා කරන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළත් යෝජිත 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවක් පළ වී නැති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ පිළිබඳ පුවතයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වී තිබෙන්නේ. මහ ඡන්දය කල් දමයිද? සැකයක් සහිතව ප්‍රශ්නාර්ථයක් සහිතව අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මහ මැතිවරණයේ මාස කිහිපයකින් කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන බව මෙම පුවතෙන් දක්වා තිබෙනවා. දිවයින පුවත්පතේ ඇතුළු පිටුවක සඳහන් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළොත් මැතිවරණ ක්‍රමයත් වෙනස් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමචන්ද මහතා ගෙන එන ප්‍රකාශයක්. එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනාවලට ඉල්ලුම්පත් කැඳවයි. රිවිර පුවත්පත මෙම පුවත දක්වන්නේ මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා දීම සඳහා මාර්තු මාසයේ සිට ඉල්ලුම්පත් කැඳවීමට එක්සත් ජාතික පක්ෂයේ පියවරගෙන ඇති බව එම පුවතෙන් දක්වා තිබෙනවා. රිවිර පුවත්පතේම තවත් පුවතකට අපි අවධානය යොමු කරනවා. සංධානයේ පක්ෂ 4 ජන රැලි 3ක් ලබන මාසයේ පැවැත්වීමට නියමිත බව රිවිර පුවත්පත සවිස්තරාත්මකව දක්වා තිබෙනවා. SLFP not Vimal Veerawanse will decide on its prime ministerial candidate. රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයක් අද Sunday Island පුවත්පත දක්වා තිබෙනවා. PM challenges Rajapaksa to stand for election. Sunday Observer ගෙනෙන පුවතක් අද වාර්තා කර තිබෙනවා. වීරකේසරි පුවත්පතත් Sunday Observer පුවත්පතත් දේශීය පුවත්පතත් අද දේශපාලන කරලියේ උණුසුම් පුවත් වාර්තා කර තියෙනවා. අපේ කෝපය දේව කෝපයට වඩා සැරයි. සෝබිත හිමියන්ගේ ආණ්ඩුවට කරන අනුතරු ඇඟවීම අද දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ලෙස දක්වා තිබෙනවා අනුෂේ. නිලන්දි ලහි ලහියේ එළඹෙන පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා මේ සියලු පක්ෂ සූදානම් වෙන ආකාරයක් තමයි ඒ අපිට දකින්න ලැබුණේ. පහුගිය 18 වෙනිදායින් පස්සේ ආපහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොනව වෙයිද කියන ප්‍රශ්නාර්ථයත් ජනතාවට යොමු වෙමින් පවතිනවා. ඒ අතරේ මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ විශේෂ අවධානයක් යොමු වුණා. රන්දිව පුවත්පත වාර්තා කරන මේ තොරතුරු අන්තිම මාස දෙකේ රාජපක්ෂලා කෝටි 15ක බත් කාලා අරලියගහ මන්දිරයේ සහ අනිකුත් නිවාසවල ආහාර සැපයීම වෙනුවෙන් පසුගිය වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලට අදාළ රුපියල් මිලියන 150ක මුදලින් රුපියල් මිලියන 26ක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වන බව ඒ වගේමයි මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ තවත් තොරතුරක් තියෙනවා. මව්බිම පුවත්පත වාර්තා කරන මහින්ද පාර්ලිමේන්තුවට ගේන්න මෙහෙයුමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනීම සඳහා රාජපක්ෂවාදී ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් හදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවයි මෞබිම පුවත්පත වාර්තා කරන්නේ මේ පුවතම වීරකේසරී පුවත්පතත් වාර්තා කරනවා පසුගිය 18 වෙනිදා පැවති රැලිය ගැන නිලන්ති එක්තරා පුවත්පතක ඇතුල් පිටුවක සඳහන් වුණා මගේ මතකයේ නිවැරදි නම් හැම්ලට් නාට්‍ය කුමරු නැතිව වේදිකාවේ තිරගත වූ වග උපහාසාත්මක ස්වරූපයකින් එම පුවත දක්වා තිබුණේ අප සූදානම් ඊළඟට දිවයින පුවත්පතට යොමු වන්නට බොහෝ විට අප කතා කරනවා පුරවැසියන් විදිහට ලංකාවේ පුරවැසියන් ලෙස අපිට හිමිවිය යුතු මූලික අයිතිවාසිකම් පිළිබඳව නමුත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල එක්විය යුතු මූලික අයිතිවාසිකමක් පිළිබඳව මේ දිනවල බොහෝ දිනෙකගේ අවධානය යොමු වී තිබෙනවා ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය ඒ පිළිබඳ පුවත් කිහිපයක් අද ජාතික පුවත්පත්වල මෙලෙසින් වාර්තා වී තිබෙනවා දිවයින පුවත්පත වාර්තා කරන්නේ තොරතුරු දැනගැනීමේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් යනුවෙන් ජනමාධ්‍යවේදීන් කියන්නේ රටක මහජන පරිමණ්ඩලීය ආණ්ඩුවක්. මෙහිම කියන්නේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා. එතුමාගේ වැදගත් අදහස් අද දිවයින පුවත්පත වාර්තා කරනවා. New Media Culture in Place ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාරත්න මහතාගේ කරුණාතිලක මහතාගේ ප්‍රකාශයක් අද Sunday Observer පුවත්පත දක්වා තිබෙනවා. මෑතකදී බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ ෆ්‍රන්ට්ලයින් සංගරාව පිළිබඳ පුවතක් පෙරලිකාර පුවත් ලක්මිම පුවත්පත වාර්තා කර තිබුණා ලක්මිම පුවත්පතේ ප්‍රධාන සිරස්තල යටතේ කලක දක්වා තිබුණා අනුෂේ ෆ්‍රන්ට්ලයින් සංගරාව තහනම් කළ බව නමුත් පසුව ඒ වෙනුවෙන් විශේෂ අවධානයක් රජයේ අවධානය යොමු වී තිබුණා දැන් දිවයින පුවත්පත වාර්තා කරනවා මෙලෙසින් ශ්‍රී ලංකාවේද තහනම් කළ ඉන්දියානු සංගරාවේ පළ වූ ප්‍රභාකරන්ගේ සාකච්ඡාව මෙන්න ප්‍රභාකරන්ගේ සාකච්ඡාව ෆ්‍රන්ට්ලයින් සංගරාවේ දක්වා ඇති අයුරු අද දිවයින පුවත්පත දක්වා තිබෙනවා නමුත් ලක්බිම තවදුරටත් හෙළි කරන්නේ ෆ්‍රන්ට්ලයින් තහනම ගැන ජනපති සහ අගමැතිගේ විශේෂ අවධානය ලක්බිම වෙත යොමු වූ බව මා විශ්වාස කරන්නේ ලක්බිම පුවත්පතට ප්‍රශංසාත්මක මුඛයකින් තමයි මේ ලිපිය පළ වී තිබෙන්නේ තොරතුරු දැනගැනීමේ නිදහස අයිතියක් බවට පත් කිරීම මූලික අයිතිවාසිකම් ඇතුළතට එකතු කරන බවත් නිලන්ති සඳහන් කර අකුම හරි මේ ෆ්‍රන්ට්ලයින් සංගරාවත් එක්ක මාධ්‍ය ලෝකයේ බොහෝ දෙනා ප්‍රශ්නාර්ථයක් නගමින් සිටපු ඒ කරුණට පිළිතුරක් ලැබෙමින් පවතින බවයි අපිට දැක ගන්නට ලැබෙන්නේ අපි සූදානම් ඊළඟ පුවත වෙත යොමු වෙන මේකත් මේ පනතක් පාර්ලිමේන්තුවට ගෙනීම හා සම්බන්ධ දෙයක් යුද අපරාධ සාක්ෂිකරුවන් 2035 වනතෙක් රහසක් දිවයින වාර්තා කරන්නේ ලෙසින් ශ්‍රී ලංකාව සම්බන්ධ යුද අපරාධ වාර්තාව සැප්තැම්බර් මාස ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ප්‍රකාශයට පත් කළත් එකී සාක්ෂිකරුවන් 2035 වසර දක්වා හෙළිදරව් නොකිරීමේ තහනමක් පනවා ඇති බව යුද අපරාධ පරීක්ෂණ මණ්ඩලය හමුවට සාක්ෂිකරුවන් සහ ලිඛිත පෙත්සම් 4000ක් යොමු වී ඇති අතර 90%ක්ම ලැබී ඇති කොටි ඩයස්පෝරාවෙන් බවත් අනාවරණය වනවා හොඳයි අප යොමු වන්නේ බොහෝ දෙනාගේ නෙතට කඳුලක් එක්කල මෑතකදී වාර්තා වුණු අනුවේදනීය පුවතක් වෙතට උපාධිය වෙනුවට මරණය තෝරාගත් සරසවි දියණිය පිළිබඳ අද පුවත්පත් කීපයක මෙලෙසින් වාර්තා කර තිබෙනවා දේශීය පුවත්පත උපාධිය වෙනුවට මරණය තෝරාගත් සරසවි දියණියගේ ඇතුළාන්තය ජීවිතයේ ඇතුළාන්තයේ දක්වා තිබෙන අතරම දිවයින පුවත්පත දක්වා තිබෙන්නේ අමාලි සරසවියෙන් මරුතුරුලට රැගෙන ගියේ නවක වදයේද කියන ප්‍රශ්නාර්ථය සහිතව මෙහි වගකීම බාරගත යුත්තේ කවුරුන් දැයි සිතා බලන්නට ඔබට ඇරියුම් කරන ලිපියක් අද දිවයින දක්වා තිබෙනවා කුරිරු නවක වදයේ බිලිගත් තවත් සොඳුරු ජීවිතයක් නවක වදේ නිසා අහිමි වූ ජීවිත ගණන කොතෙක් දැයි ඉතිහාසයේ දෙස බැලූ කල අපට වටහා ගන්නට පුළුවන්. නමුත් නවක වදේ හේතු කරගෙන තවත් සොඳුරු ජීවිතයක් මෙලෙසින් අකාලේ අපට අහිමි වීම ලංකාවේ අනාගතය සබුද්ධිමත් අනාගතය පිළිබඳ යම් කිසි ආකාරයක සැකයක් ජනිත කරවන්නක් බවයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. සරසවිය කුරිරු විඳ වෙනත් නපුරක් වීද කියාපන් දියණියේ අප අතර ගියේ ඇයිද?
මව්බිම පුවත්පත දක්වා තිබෙන පුවත මරණයෙන් කෙළවර වුණු නවක වදේ කඳුළු කතාවක් ලෙස රන්දිව පුවත්පතත් එම පුවත දක්වා තිබෙනවා. තිනකරන් දමිල පුවත්පතත් අද එම පුවතම සවිස්තරාත්මකව දක්වා තිබෙන අයුරු අපිට දකින්නට පුළුවන්. සබරගමු විශ්වවිද්‍යාලයට පමණක් නොවේ මුළු මහත් විශ්වවිද්‍යාල පද්ධතියටම මෙය එතරම් සුබදායක පුවතක් නොවන බවයි අපගේ විශ්වාසය. පසුගිය සතියේ නිලන්ති මේ සම්බන්ධව පුවත් වාර්තා වුණේ. අද මේ ඔබ කියූ සියලුම සිරස්තලයන් පහේ මේ සම්බන්ධව විශ්ලේෂණාත්මක වාර්තාවන් රැගත් ලිපි. ඔබට හැකියාවක් තියෙනවා නම් කියවන්න බොහෝ වටිනවා. ඔබේ දරුවන්ගේ අනාගතය ගැනත් ඔබ වග කිව යුතු නිසාවෙන්. මීළඟට අපි සූදානම් තවත් පුවතක් වෙත යොමු වන්න. නිලන්ති අර කතාවක් තියෙනවානේ කාගේ කාගේත් කිල්ලෝටවල කුණු පොඩ පොඩ තියෙනවා කියලා. ඒක බොහෝ තැන්වලට ගලපා ගන්න පුළුවන්. හැබැයි මේ අපි කතා කරන්නේ නාවික හමුදාව ගැන. දිවයින වාර්තා කරන මේ විශේෂ පුවත නාවික හමුදාවේ කප්පම් කල්ලිය කතාවට වඩා යමක් ඇත. මට හිතෙනවා සිරස්තලයට වඩා යමක් මේ ලිපියේ තිබෙන බව. නාවික හමුදාවේ නව දෙනෙක් අල්ලා ගන්නට CID දැල එලා ඇති බව මේ ලිපියේ සඳහන් වෙනවා. ඒ වගේම මේ කප්පම් කල්ලිය විසින් සිවිල් පුද්ගලයන් 28 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි මෙහිදී සඳහන් වෙන්නේ. පැහැරගත් පුද්ගලයන් ත්‍රිකුණාමලය හා චෛත්‍යපාරේ නාවික හමුදා කඳවුරුවල රඳවා තබාගෙන හිඳ ඝාතනය කර ඇති බවට සියලු තොරතුරු CID හෙළි කරගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙමු මීට වඩා ටිකක් විස්තරාත්මකව වගකිව යුතු ලෙසින් මේ තොරතුරු ජනතාවට දැනගන්නට ඉදිරියේදී හැකියාව ලැබෙයි කියලා. අනුශී සාමාන්‍යයෙන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුල ජීවත් වීමේ අයිතිය කියන දේ ප්‍රකාශිතව නැතත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හැම මූලික අයිතිවාසිකමකම අවසාන ඵලය මිනිසාට මිනිසෙකු ලෙස ජීවත් වීමට අයිතිය ඇති බව. නමුත් ඇයි අපි ඒ සත්වයන් දෙස අවධානය යොමු නොකරන්නේ කියන එක. එම දෘෂ්ටි කෝණයෙන් සතුන් පිළිබඳව ඇයි අපි නොබලන්නේ කියන දෙය අද අපිට ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තිබෙනවා. නිදැල්ලේ සැරිසරන සතුන් වෙනුවට ජාතික වනෝද්‍යානවල ජීවත් වන සතුන් පවා මස් කඩවලට දක්කාගෙන යන්නේ ඇයි කියන පුවත අද දිවයින පුවත්පත මෙලෙසින් වාර්තා කර තිබෙනවා. මාතෘ ඔය ජාතික වනෝද්‍යාන කිරි ගවයින් 40,000ක් මස් කඩේට මස් කන ජාතියක් බවට අපි පත් වී තිබෙනවා. නමුත් මේ පිළිබඳව යලි යලි සිතා බලන්නට කාලය පත් වී තිබෙනවා. කාලය එළඹී තිබෙනවා. නිලන්දි පහුගිය මේ 14 වෙනිදා වැලන්ටයින් දිනේ දවසේ ලංකාවෙන් වාර්තා වුණා ටිකක් ප්‍රහසනාත්මක කිව්වත් වැරදි නෑ ආන්දෝලනාත්මක පුවතක් මේ සීගිරිය සම්බන්ධව. ක්‍රිස්තුපූර්ව 5 වෙනි සියවසෙන් පස්සේ මං හිතන්නේ අදත් අපේ කට්ටිය සමහරු නොදැනුවත්කමට දෝමන්දා කැඩපත් පවුරේ කුරුටු ගීලියන්න පටන් අරගෙන. දිවයින පුවත්පත මේ තොරතුරු යලිත් වාර්තා කරන්නේ කොණ්ඩ කට්ටෙන් කැඩපත් පවුරේ කුරුටු ගාන්නට ගොස් හිරේ විලංගුවේ වැටුණු ලලනාව යනුවෙන්. සීගිරිය බලන්ට පැමිණි ලලනාවක් පසුගිය දා තමන්ගේ කොණ්ඩයට ගසා තිබූ කොණ්ඩා කට්ටෙන් කැඩපත් පවුර කුරුටු ගෑ පුවත මෙලෙසින් අපූර්වට දක්වා තිබෙන්නේ දිවයින පුවත්පතේ. සිළුමින මේ තොරතුරු වාර්තා කරන්නේ තවත් අපූරු සිරස්තලයක් සමගින් සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවෙන් කවිලිවීම නරඹන්නන්ගෙන් ආදායම් වාර්තා තබයි. ඒත් සීගිරිය සුරකින්න ඇත්තටම කවුරුත් නැද්ද? මේ ප්‍රශ්නාර්ථය පිළිබඳව බොහෝ දෙනා ඇත්තෙන්ම සැලකිලිමත් විය යුතු කාලයක අපි මේ සිටින්නේ. අනිවාර්යෙන්ම රටේ සංස්කෘතිය රැකීම පිළිබඳව අපිට ලොකු වගකීමක් තිබිය යුතුයි. විශේෂයෙන් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව අපි දන්නවා නම් කැටපත් පවුරේ මේ සියල්ල ගසා තිබෙනවා නම් එය කියවාගත නොහැකි වීමට අපිට කිසිදු හේතුවක් නැති වගයි මට නම් හිතෙන්නේ. හොඳයි, එහෙමනම් අපි මද විරාමයකට ගිහින් නැවත වතාවක් ස්වාධින මුල් පිටුවෙන් මුල ගැහෙමු. ඔබ නැවතත් ස්වාධීන මුල් පිටුවත් සමගින්. මුද්‍රිත හැම අකුරකම වගතුග ඔබට කියන බවට අපි පොරොන්දු වුණා. අපි සිංහල කතා කරනවා නිලන්ති ඔබත් මමත්. ඔබත් සිංහල කතා කරනවා ඇති. ඔබේ භාෂා මව් බස කුමක් වුණත් කොයිම වෙලාවක හෝ ඔබට සිංහල භාෂාව කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි සිංහල භාෂාව මව් බස කරගත් උදවියට අපූරු ලිපියක් සඳහන් වෙනවා අද පුවත්පත්වල. ඔව්, දිවයින පුවත්පතත් සිළුමින පුවත්පතත් අද සිංහල භාෂාවට මව් භාෂාවට ආදරය කරන බොහෝ දෙනෙක් වෙනුවෙන් ලිපි දෙකක් වටිනා ලිපි දෙකක් දක්වා තිබෙනවා. දිවයින සරසවි උයන
සිංහල භාෂා විශාරදයෙක් වන සම්මානනීය මහාචාර්ය ජේ.බී. දිසානායකයන් සමග කළ සම්මුඛ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි දිවයින සරසවි උයන මෙම විශේෂාංගල්පිය දක්වා තිබෙන්නේ අද පාසල්වල සිංහල කියලා උගන්වන්නේ අවුරුදු 800ක් පරණ භාෂාවක් ඒකයි ළමයින්ට සිංහල බැරි අද ළමයින්ට සිංහල බැරි වෙන්නට ප්‍රධාන හේතුව මේ බවයි මහාචාර්ය ජේ.බී. දිසානායකයන් දක්වන්නේ ඔහු තවදුරටත් මෙලෙස සඳහන් කරනවා කෝටි 2කට මදක් වැඩි ජනගහනයක් ජීවත් වන අපේ රටේ ඉන් 90%ක් පමණ දෙනා කතා කරන භාෂාව සිංහල බව අපි කියන්නේ මහත් අභිමානයෙන් මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි යනුවෙන් ජනප්‍රිය සිංහල දේශාභිමානී ගීතවල කොටස්ද හුවා දක්වමින් මේ තත්ත්වය විග්‍රහ කරන සිංහලයෝ ජාතියට වඩා භාෂාව ගැන මහත් ආඩම්බරෙන් යුතුව කතා කරති. එහෙත් අද අපේ ජාතික පාසල් පද්ධතියේ උගෙන ගන්නා ලොකු කුඩා දරුවන් අතර අමාරුම විෂයන් කිහිපය අතර සිංහල භාෂාවද තිබෙන බව පිළිගන්නට සිදුව තිබේ. මෙය අපේ රටේ මව් භාෂාව පිළිබඳව අප දක්වන උනන්දුව ඇල්ම පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. නමුත් මහාචාර්ය ජේ.බී. දිසානායකයන් මේට මූලිකම හේතු මොනවාද? මව්බස ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තුල ලංකාවේ පාසල් දූ පුතුන්ගේ වැඩි රසඥතාවක් සහිත වැඩි අවධානයක් දිනා ගන්න පහසුම සරලම නිබරදිම භාෂාව විදිහට විශේෂ විදිහට අධ්‍යයනය කරන්නට නම් මොනාකාරයේ පීවරද ගත යුත්තේ මොනාකාරයේ කරුණුද අවධානයට යොමු කළ යුත්තේ කියලා මෙම ලිපියෙන් දක්වා තිබෙනවා. සිළුමිණ පුවත්පතට අප යොමු වෙනවා සමාවන්න රන්දිව පුවත්පතට අප යොමු වෙනවා රන්දිව පුවත්පත දක්වන්නේ මහාචාර්ය රාජ් සෝමදේවගේ අනාවරණයක් පිළිබඳව මෙරට ස්වදේශික භාෂාව ඉන්දු ආර්ය භාෂාවට වඩා වෙනස් සිංහල භාෂාවේ ආරම්භයේ පිළිබඳව මෙතෙක් බොහෝ විද්වතුන් විවිධ විද්වත් මත පළ කර තිබෙනවා නමුත් මහාචාර්ය රාජ් සෝමදේවගේ අනාවරණයක් පිළිබඳව අද රන්දිව පුවත්පත වාර්තා කර තිබෙනවා මෙරට ස්වදේශික භාෂාව ඉන්දු ආර්ය භාෂාවට වඩා වෙනස් වන්නේ කෙසේදයි එම පුතෙන් සවිස්තරාත්මකව දක්වා තිබෙනවා මම කල්පනා වුණේ නිලන්ත නිදහස ලබා ගන්න කලින් මේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ගන්න සිද්ධ වුණානේ බුදුදහම සහ මේ සිංහල ජාතිය පිළිබඳව කතා කරන්න එතකොට කිව්වේ ඉංග්‍රීස් ලුණු මිරිස් කියලා හැබැයි දැන් අපිට අපේ භාෂාව සිංහලත් බැරි වේගෙන යනවාද කියන ප්‍රශ්නාර්ථය ඔබ ඉදිරියේ තබන්නයි අපි මේ ලිපිපල ඉදිරිපත් කළේ. මිලඟට අපි සූදානම් දිවයින අපුරු විශ්ලේෂණාත්මක ලිපියක් සඳහන් වෙනවා කිරි සුවඳ වියකින්නට පෙර රති කෙලියට. මෙහි අපුරු ඡේදයක් සඳහන් වෙනවා නිලන්ති අද ඇත්තේ કૃතිම ආදරයකි සෙනෙහසකි. අද ප්‍රථම ආදරය සනිටුහන් කරන්නේ කොහේ හෝ ගෙස්ට් හවුස් එකේ තානායමකේ පාලු කාමරයකේ නැතිනම් චිත්‍රපට ශාලාවක බොක්ස් සීට් වලය රෝමේ අන්යන් අතර ආදරය පතුරවාලන්නට වෙර දරූ ශාන්ත වැලන්ටයින් තුමාද අද මේ පවට කරගසා සිටි හිතන්නට බොහෝ දේවල් ඉතිරි කරමින් දෙමව්පියන් විදිහට තරුණ තරුණියන් විදිහට හිතන්නට බොහෝ දේවල් ඉතිරි කරමින් මේ අපූර්ව ලිපිය දිවයින ඉරිදා සංග්‍රහයේ සටහන් වුණේ ජිනීවා ජයන් පසු ආණ්ඩුවට තවත් අභියෝග ලක්මිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ලෙස අද දක්වා තිබෙන්නේ මෙම පුවත ජිනීවා ජයග්‍රහණයෙන් පසු ලංකා ආණ්ඩුවට තවත් අභියෝග ගණනාවක් ඇති බව එම පුවත දක්වා තිබෙනවා ශ්‍රී ලංකාවට හිමි ජයග්‍රහණය පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් කිරීම හේතු කොටගෙන අර්බුදකාරී ස්වරූපයක් මතුව තිබෙන බවත් ඒ නිසාම මෙම ජිනීවා ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුවට ඇති අභියෝග පිළිබඳව බොහෝ දෙනෙක්ගේ වගක නිලධාරීන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වී ඇති බවත් අද ලක්බිම ප්‍රධාන සිරස්තලයෙන් අවධානය යොමු කොට තිබෙනවා. නිලන්ති මීළඟ පුවතට පැති දෙකක් තියෙනවා. එකක් බෞද්ධ රටක් විදිහට බොහොම ප්‍රසිද්ධ ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් වී සිටින අපි මේ තීරණය ක්‍රියාත්මක කළ යුතුද කියන කාරණාව පිළිබඳ පහුගිය කාලේ මහානායක හාමුදුරුවෝ ප්‍රශ්න කළා. හැබැයි අද ලක්බිම වර්තා කරන මේ පුවත එල්ලුම් ගහට හිරගේ ලෑස්ති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයකට වත්මන් රජය එළඹුණ හොත් සිය දෙපාර්තමේන්තුව ඒ සඳහා සූදානම් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසූ බව. ඔව් මං හිතන්නේ අනුශී නීතිය පිළිබඳව බොහෝ දෙනෙක්ට විවිධාකාරයේ දෘෂ්ටි කෝණ වලින් දකින්නට පුළුවන්. ඒ අතරතුරේදී බොහෝ දෙනෙක්ගේ විවාදයට විවේචනයට භාජනය වූ මාතෘකාවක් මේ එල්ලුම් ගහ කියන්නේ. ඇත්තටම නීතිය කියන දේ ක්‍රියාත්මක කරන්න දඬුවමට ඇති බය නිසා නීතියකට අවනත කරවන්නට මිනිසුන්ට යම්කිසි පෙළඹවීමක් ඇති කරන්නට පුළුවන්ද?
ඇත්තටම මිනිසු නීතියට අවනත වෙන්න ඕනේ දඩුවමට ඇති බිය නිසාද එල්ලුම් ගහට ඇති බිය නිසාද මේ පිළිබඳව සිතා බලන්නට සුදුසු කාලපකවානුවක් දැන් එළඹ තිබෙනවා අප යොමු වන්නේ ලක්බිම පුවත් පතට මෛත්‍රීගෙන් පසු ජනපතිවරණ නැ ලසන්ත වීරකුල සූරියගෙන එන වාර්තාව ජනාධිපති ධූරය හා ඊට හිමි මුක්තිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදන කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි අද මෙම පුවතින් දක්වා තිබෙන්නේ व्यवस्था संपादन कमिटुवट सहभागीवन बहुतर देशपालन पक्ष सामाजिकयन्गे अदहस वीयत्ते जनाधिपति धुरेहा एट हिमी मुक्तिय इवत्कलियतु बवकी आंडुक्रम व्यवस्थाव तुल श्रीलंकावे मुल पुरवेसियालेस जनाधिपति वर्याट हिमी वीयतु अति हिमी वी एति असीमित बलतल मुक्तिय पिलिबांदव मे दिनवल बोलेस विवादगत वी तिबेनवा मे जनाधिपति धुरेहा सबेंदी बलतल असीमित बलतल सह जनाधिपति मुक्ति पिलिबांदव यम यम सीमा पैनवीय युतुबावाई मेम पोतें अद दाक्वाती बेने एवागेम अपुरु पोताक वार्था विनवा लग्बीम पुआत पतें पहुगी काले सिंह रेजिमेंतु गेन कता भाट लक्वुनानम कता भाट लक्वुनु वेडिम कता भाट लक्वुन अवस्साव वेने हिटपु हमुदापति वर्या संबंध ओहु सिंह रेजिमेंतु सामाजिक एक निसा मे थवत एवनी सिंह खैबई वचने परिसमाप्तेन्म मे सिंह पिलिबंद पुवतक लग्बिम इरिदा संग्रहाय वार्ता करन्ने मांडलिक सरयन पदवी लबा हमुदावेन वेटुप लबु कूगर सिंह रेजिमेंतु सिंहया समुगनी कूगर सिंहट मासिक वेटुप रुपियाल हेटदहसक निलंति जीवत्वने अंबेपुस्स कंदवुरे मे अपूर्व सिंह पेटवा एक दसमसी जूनी मस पलवन दिन उपत लवकट जनाधिपति नियव सेटी चांद्रिका बंडार नायक कुमार तुंग महात्म्य विसेन अनुहाय अगोस्तु मासे सिंह रेजिमेंतुवट तिलिन करति बेनवा एतन सिटाई मे कूगर सिंहया सिंह रेजिमेंतुवें रटट सेवे कले अनुशी सामान्यन अपि बैंकुवट यान्नेयि मुदल लबा गन्न मुदल तन्पत् करन्न तव बहु कारणा तियेनवा ओ मुलिन्म कियुने मुदल लबा गन्न මොකද මුදල් නැතුව අද ජීවත් වෙන්න හුඟක් අපහසුයි ඉතිරි කර ඇති යම් මුදලක් වේ නම් ඒ ලබා ගන්න තමයි අද කාලේ බොහෝ දෙනා උත්සාහ කරන්නේ නමුත් ඇයි අපි මුදල් තැන්පත් කරන්න බැංකුවට යන්න මැලිකමක් දක්වන්නේ සුළු මුදල් ප්‍රමාණයක් බැංකුගත කිරීම වෙනුවෙන් බැංකුවට යාමට ඇති නොකැමැත්ත අතට මුදල් ලැබෙන විට බැංකු වසා තිබීම පෝලිම්වල සිට පෝරම පුරවමින් මුදල් තැන්පත් කිරීමට ඇති නොකැමැත්ත මේ වගේ විවිධාකාරයේ හේතු නිසා අපි බැංකුවට යන්න තරමක මැලිකමක් දක්වනවා නමුත් ඇල්පිටිය සදහම් සෙවන පිරිවෙන් තොරතුරු තාක්ෂණ ආචාර්ය සුනිල් ජයසිංහ මහතා කළ අපූරු නිර්මාණයක් අද ලක්බිම පුවත්පත මෙලෙසින් දක්වා තිබෙනවා ගෙදර සිටම බැංකුවේ මුදල් තැන්පත් කළ හැකි අලුත් ක්‍රමයක් පිළිබඳවයි මේ පුවත වාර්තා කරන්නේ හැබැයි මෙතනදී පුංචි ප්‍රශ්නාර්ථයකුත් මතුවෙනවා මේ නව නිපැයුමට අනුමැතිය ලැබුණෝ තින් හේටන් බලපත්‍රය ලැබුණෝ තින් සහ මේට වග කෙවිය යුතු ලංකාවේ මූල්‍ය ආයතන හරහා අනුමැතිය ලැබුණෝ තින් මහා පරිමාණ මූල්‍ය වංචාවන් කළ බොහෝ දෙනෙකු සිටින රට තුල ගෙදර සිටම තව තවත් මූල්‍ය වංචා කරන්නට බොහෝ දෙනෙක් අලුත් අලුත් උපක්‍රම හදන්නට පුළුවන් නේද ඒගනත් මේ නව නිර්මාපකයාට ආපහු හිතන්න මතක් කරමු අපි ස්වාධීන මුල් පිටුවෙන් මීළඟට අපි සෝදානම් මෞබිම වාර්තා කරන මේ පුවත වෙත යොමු වන්නට කටහඬ අහිමි කළ පිළිකාවක කුරිරු ඵල පිළිකා සම්බන්ධව කොහොමත් සමාජය තුළ දැඩි කතිකාවතක් තියෙනවා මේ සඳහා ඖෂධ නැති බවට සාකච්ඡා වෙනවා ඒ වගේම ලග්බිම පුවත්පත මේ තොරතුරු වාර්තා කර තිබුණා නිලන්ති ඒ තමයි පියයුරු පිළිකාවේ පියයුරු ඉවත් නොකර මේ සඳහා ප්‍රතිකාර කළ හැකි ක්‍රමයක් ලංකාවේ වෛද්‍යවරයෙක් විසින් සොයාගෙන ඇති බව මේ තොරතුරු දෙකම ඉතාම වැදගත් මොකද ලංකාවේ ස්ත්‍රීන් හා සම්බන්ධව ගත් කල වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ ගර්භාෂය ගැබ්ගල පිළිකා සහ පියයුරු පිළිකා මේ නිසා මේ පිළිබඳව අවධානය ප්‍රතිකාර හා සම්බන්ධ ලොකු අවධානයක් යොමු කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය ඇමතිවරයාටත් ඉදිරියේදී සිදු වේවි අනිවාර්යෙන්ම අප අවධානය යොමු කරන්න කැමති ලක්බිම රිද්ම අතිරේකයට හේතුව අපේ ආයතනයට ස්වාධීන රූපවාහිනියට පන පොවන නායකයා පිළිබඳව යම්කිසි සටහනක් සංවාදාත්මක සටහනක් රිද්ම අතිරේකය අද දක්වා තිබෙනවා කොන්ද කෙලින් තියාගෙන ස්වාධීන රූපවාහිනිය යහපත් මගකට ගන්නවා
නව සභාපති මහාචාර්ය ගංගානාත් සමග කළ කතාබහක් අද රිද්ම අතිරේකයේ දක්වා තිබෙනවා. ස්වාධීන රූපවාහිනියේ තුල යම් යම් තීන්දුව තීරණ ස්වාධීනව අරගනිමින් ඒ ක්‍රියාත්මක කරන්නට එහි නව සභාපතිවරයා වශයෙන් ඔහු කටයුතු කරන බවයි ලක්බිම රිද්ම අතිරේකයේ දක්වන්නේ. ඒ වගේම අපි අවධානය යොමු කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජේෂ්ඨ නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා විසින් කළ සාකච්ඡාවකටත් අද සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. අතීතයට පහර නොදී වර්තමානයේ සිට අනාගතයේ සැලසුම් කරනවා. ඔහුගේ ප්‍රකාශයක් අද සිළුමිණ පුවත්පත සිරස්තලයේ ලෙස යොදාගෙන තිබෙනවා. ඒ වගේම බර්ට්‍රම් නිහාල් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් අද සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. ඩිජිටල් මාධ්‍ය ලෝකයක අපි තවමත් ඇනලොග්. මාධ්‍ය ශාස්ත්‍රයේ प्रमुख पुरवेसियान किहिप देनेक्ट पुलुवान माध्य शेस्रेम यहां मगट गान्नत रटाक समाज्याक विनस्कल है कि प्रबलतम मेवलम आयुदे बावट पात्पान्ने माध्य एनिसा माध्येट नियामकात्वे देन नियमुवान्ट पुलुवान में यहां मगट गान्नत अप ये समगें सूदानाम मद विरामेकटे मुवान्नत इन अनतुरु नेवतात स्वादिन मुल पिटुवेन मुल कहनो ओब नेवतात स्वादिन मुल पिटुवात समगें අත නැතිව පුටුවත් බුලත් කොලයත් සමග ඡන්දෙට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත අරගෙන ආපහු ඡන්දෙට එන්න ලෑස්ති වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා ආරම්භයි සිළුමින වර්තා කරන්නේ මේ පුවත එලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් තනි පක්ෂයක් ලෙස මහමැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව හා අනතුරුව ස්ථාවර ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව साक्षा आरंभ वो बवाई संधान वेन्ने विसेक वेनिदा श्रीलंका निदहस पक्ष मंत्री वरुण संधावन वेडमुलुवत एहि तीरणात्मक पियवरक मंत्री वरुण वन्नट यान आय संधात वेडमुलु कियन्नट वियति अटक अपि सुधानम ईलंग पुवतट यमु वेन ओ पुवत किहिपेकट यमु वन्नटई अप सुधानम वन्न यानुषे बहो दिनेक बलापुरुत्तु वेन्ने प्रशंसा वुनाट बहो दिनेक्ट मे दिनवल एल्लवन्ने चोदना एम चोदना किहिपयक अदत पुवत्पत किहिपेक मेलसिन वार्ता वी तिबुना रिविर इरिदा संग्रहये प्रधान सिरस्थलय हिटपु मेति एमति दा हतकट बरपतल दूषण चोदना मुनवद में बरपतल दूषण चोदना अल्लस गनीम कुमिस गनीम अयता अयुरिन वत्कम इपेईम मूल्य वंचा एतुलु महापरिमाण दूषण वंचावांट संबंध हिटपु ज्येष्ठ अमात्यवरेकुट अमात्यवरुंट नियोज्य अमात्यवरुण मंत्रीवरुण एतुलु देशपालकयान दा हत्तेनिकुट एरहिव पेमिनिली लबी एतै दूषण विरोधी पेरमुने आरंचि मार्ग रिविर इरिदा संग्रहयट अनावरणय किरीमेन अनतुरुवै अद रिविर प्रधान सिरस्थलय मिलिसिन सटहन वी तिबेन्ने मेति एमति विश्राम वेटुपे हतरमायिम कुमक्दै ओबट දැනගන්නට අවශ්‍ය නම් රිවිර ඉරිදා සංග්‍රහය කියවන්නට අපි ඔබට ඇරයුම් කරනවා. විමල්ගේ බිරිඳ සොයන්න පොලිස් ටීම් 4ක් දේශීය පුවත්පත වාර්තා කරන මෙම පුවතම Sunday Observer පුවත්පත දක්වන්නේ මෙලෙසින් CID seeks to question on double passport issue Sashi Veerawansh missing ප්‍රශ්නාර්ථයක් සහිතව දක්වා තිබෙන්නේ විමල් වීරවංශ මහත්මාගේ බිරිඳ දැන් කොහිද සැබවින්ම ප්‍රශ්නාර්ථයක් ව්‍යාජ ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදා ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදන්නට තරම් ඇත්තටම මේ ප්‍රශ්නය දුරදිග ගිහින් මට කරුණු දෙකක් ඔය කියපු කතාව පිළිබඳව හිතුණා ඒ තමයි මේ ඇමති බිරිඳක් අල්ලන්න පොලිස් ටීම් 4ක් දාන්න වෙනවා නම් ඉස්සරහට ඉතුරු ඇමතිවරුන්ගේ දූෂණ වංචා හොයන්න පොලිස් ටීම් කොච්චර දාන්න වෙයිද අනිත් එක තමයි පහුගියදා 18 වෙනිදා කතා කරා මේ විමල් විරවංශ මහත්තයා වේදිකාවේ කියලා තිබුණා ඇයි මගේ බිරිඳ අල්ලන්නේ නැත්තේ කියලා අල්ලන්න විදිහක් නැති බව දැන් මතක් කරලා දෙනවා අද දවසේ ඉරිදා පුවත්පත්. ඒ වගේම විශේෂ කාරණාවක් සඳහන් කරන්න ඕනේ මේ වෙනකොට ශ්‍රී ලංකාවත් අෆ්ගනිස්තානයත් අතර
एक दिन तरंगे फैवत वेनवा एक दिन तरंगे आपी दानव अफगानिस्तान पांडुट पहार दिमें सिटी में बनकोट खाडुलू नवयाक देवी पांडुआर हतलिस सेलु देना देवी पांडुआर हतलिस नवे आई पांडुतुना कवसाने लखनऊ देसी तीस देख कट अफगानिस्तान खंडायम सीमा करांट श्रीलंका पांडु यवन समत वेनवा मेहदी लसित मालिंग खाडुलू तुनाक दवागेन तिबेनवा इवागे माई एंजेलो मैथ्यूस खाडुलू तुनाक दवागेन तिबेनवा सुरंग लखमाल खडलू देखा दबागे नीबे आकार दाकिंट लबेन्े लखनऊ देसी तीस तुनक इलाख्या श्रीलंका बहमे बलान पुलवांगट स्वाधीन मूल फिर पास क्रिकेट तारंगे कुहमद खेला मीलाटी सुदान लंका दीपे वेत युमेन लंका दीपेट अवधान युमुखराने पानम विरले अभिहस मंदिर खागेद मंदिर पिलिबंद बहुगे काले कथाकरे मंदिर बद्धनिस अग्रमातिवर प्रकाश अक्र मंदिर गणना वक् होटल गणना वक् विरलतीरे इदीवन भव मे पानम विरले अभिरहस मंदिर खागेद पानम गुवियांगे इदम अत्पत्मठ विरुद्ध गमसियान उद्घोषण पवत्वा पहुगिय काले यवस्वेदी पोलिस विशेष कार्य बालक सेबलून योदा तिबुना मे इदम अत्पत्मठ ओन कर्ण उद्घोषण मठ पवत्मठ नमुत दैन मे थेन बल मंदिर इदिवेनवा हबे प्रश्ने मंदिर खागे सामान्य अनुषि रजे संवर्धन कटियुक्त महाजन सुबसेत महाजन यहापत पिनिसवन राज्यतांत्रिक कटियुक्त संबंधे जनतावगे इडं पवरागन्नट पुलुवन नमुत एहिदि पवा सामान्य महाजनतावट प्रमाणवत् साधारण वंदि मुदल एवेनुवेन सहन रजे विसिन लबा देनवा नमुत मेवनी पौद्गलिक कटियुक्त वेनुवेन कोहोमद महाजनतावट यम किसी साधारण्यक इटु नुकरमिन ओन्गे इडं ओन्ट एति एकम देपल मिलिसिन पवरागन्ने कियन यथार्थयट पिलितुरु सोयन्नट काले दैन उदा वेला तियेनवा मिलंती चोदना बोहोमय වැරදි කරුවන් පිළිබඳව තීරණගත යුතුයි හැකියිමනේ නේද? ඔව්. අප නව යුද හමුදාපතිවරයා පිළිබඳව අවධානය යොමු කරා. නමුත් හිටපු යුද හමුදාපතිවරයාට කුමක්ද වුනේ? අද රිවිරු පුවත්පත දක්වනවා මෙලෙසින් දයා රත්නායක ජෙනරාල් පදවියට ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වෙනි යුද හමුදාපති ධුරය හොබවා විශ්‍රාම ලැබූ දයා රත්නායක මහතා තරු 4 ජෙනරාල් වරයෙකු ලෙසින් ජෙනරාල් ධුරයට උසස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා කටයුතු කළ බව අද රිවිරු පුවත්පත දක්වා තිබෙනවා. ඔහු විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිදු කළ මෙහෙය අගයමින් ඔහු ජෙනරාල් ධුරය දක්වා උසස් කළ බවයි අද රිවිරු පුවත්පත මෙලෙසින් දක්වා තිබෙන්නේ. යුද හමුදාපතිවරු ගැන මේ විදිහට කතා කරද්දි පොලිස්පතිලා ගැනත් කියන්න බොහෝ දේවල් තියෙනවා. පොලිස්පතිලා ගැනත් පහුගිය කාලේ සැහැන්තුතු අනාවරණය වුණා. රිවිර වාර්තා කරන්න යද මේතරතුර පොලිස්පතිලා කුඩු කෑ හැටි. එකට කන බොන සමහරුන් සමහරක් වැනිල්ලදාරින් විදිහටයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඒක තමයි මම දැකපු වැදගත්ම වාක්‍ය. මේ මජර වැඩ කරන දේශපාලන පිසාචයන් සමගත් जीवत वन ए आयगेन गसा कपन गसा खन एकट खन बुन समहरक वैनी निलदारी निसा मुलु श्रीलंका पोलिस सेवेम पोलिस डिपार्टमेंट वटम अवमान्यक विधिन नट सिद्धुई अति बवाई में लिपियन संधान वेन्ने अद रिविर इरिदा संग्रहाई पुआताई ए अपि वार्ता करानी සාමාන්‍යයෙන් අනුෂි අපි පළතුරු කන්න ආසයි. පළතුරු සම්බන්ධයෙන් පළතුරු වල රසය සම්බන්ධයෙන් හොඳම පළතුරු සම්බන්ධයෙන් තියෙන හොඳම සාක්ෂිය හොඳම ඉව තිබෙන්නේ කාටද? කිසිම අදහසක් නැහැ ඒකෙන්. අනුෂි පළතුරු සම්බන්ධයෙන් හොඳම ඉව තියෙන්නේ පණුවොන්ට. හැබැයි අද රිවිර අනාවරණ අපි අවධානය යොමු කරන්න සූදානම් රිවිර අනාවරණ පිටුවට පණු පළතුරු පෙනුමට දෙන කට් ෆෘට්ස් පැක් මගඩිය පිළිබඳව අද රිවිර පුවතක් දක්වා තිබෙනවා. අලෙවි කර ගැනීමට පෙර ආතුව පළතුරු පරණ වී කුණු වී ගියොත් එහි පාඩුව අදාළ සුපිරි වෙළඳසැල දරාගත යුතුය. විශේෂයෙන්ම ආනයනික ඇපල්, දොඩම්, මිදි, පෙයාස් ආදී දින සති මාස ගණන් පුරා අලෙවිසැල් රාක්කවල තබාගෙන විකිණීම සිදුවේ. රසායන ද්‍රව්‍ය ගල්වා තිබුණද කාලයත් සමග පළතුරු නරක් වීම සහ පිට පෙනුම අවපැහැවීම නැවැත්විය නොහැකිය. එලෙස කුණු වීම ආරඹුණු පළතුරුවල කුණු වූ කොටස් ඉවත් කර සෙසු කොටස් විකිණීම ලංකාවේ කට් ෆෘට්ස් වංචාවයි. මිනිසුන්ගේ ඇස්වලින් වැටෙන කඳුලත් සල්ලි වලට විකුණන කාලයක කුණු වෙච්ච පළතුරුත් අද
කට් ෆෘට්ස් පැක් මගඩිය ලෙසින් වෙළඳපොළට පැමිණීම කතරම් අනුවේදනීයද අනුෂී පළතුරු ගෙඩියක් කාලා ඇටේ මහ පොළවට විසික් කරොත් ඉබේම පැලයක් සාරවත් ලෙස පළතුරු ගසක් පැලවෙන වාසනාවන්ත පින් බිමක අපි මේ ජීවත් වෙලා ඉන්නේ එවැනි පින් බිමකත් කුණු වෙච්ච පළතුරු පැක් කරලා විකුණන වාණිජ රටාවක් තමයි අද බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රිවිර අනාවරණ ලිපිය ඇත්තටම කියවන්නට හොඳ ලිපියක් බවට පත්ව තිබෙනවා. දැන් දැන් කොහොමත් ඉතින් අතට ගත් එක කටට දාගන්න කලින් දෙපාරක් හිතන්න හොඳම කාලය. ඒ සම්බන්ධව තවත් පුවතක් තියෙනවා. ඒ පුවතත් එක්කම සම්බන්ධ කරගන්න පුළුවන් රිවිර ඉරිදා සංග්‍රහය ගෙන එන මේ පුවත හදවත් රෝග වලකන තෙලේ බලේ නවතම වෛද්‍ය පර්යේෂණයකින් හෙළිවේ. තෙල් අධික ආහාර ගත්තොත් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන්නට හැකි බවත් එමෙන්ම හෘදයාබාධ හා ආඝාත ඇතිවීමේ අවදානමක් පවතින බවත් අපි දන්නවා. මේ දැනුම නිසාම හැකිතාක් තෙල් අධික ආහාර මස් මාළු ආදීන් ඈත්වන පිරිසකුත් ඉන්නවා. ඇත්ත වශයෙන්ම තෙල් අධික ආහාරයේ කිසිම හොඳක් නැද්ද? මේ ගැන අපූරු තොරතුරක් රිවිදහර අතිරේකයේ රිවිර ඉරිදා සංග්‍රහයේ වාර්තා කරන්නේ නවතම වෛද්‍ය පරීක්ෂණයකින් හෙළිවූ මේ තොරතුර. සාමාන්‍යයෙන් පුදබිමකට අපි යන්නේ මානසික සුවතාව ඇති කරගැනීමේ බලාපොරොත්තුවෙන්. ඇත්තටම ඒ නිසාම අපි බලාපොරොත්තු වෙනවා පුදබිමක නිසසල බව, ශාන්ත බව අපිට අවශ්‍ය මානසික සංසුන්තාව ඇති කරගෙන අපේ ආගමික වතාවත් නිසි පරිදි සිදු කරන්න. නමුත් රිවිර අද මෙලසින් පුවතක් දක්වා තිබෙනවා. දෙව්බඹුන් වැඩ ඉන්න කැබලිත්ත එපා ඉඩ දෙන්න වනසන්න. ඇයි මේ පුවත රිවිර වාර්තා කරන්නේ? මේ හුදකලා පුදබිම කොළඹ වීදියක සිරිගැන්වීමට සිදු වී තිබෙනවා. අනුෂි බොහෝම කනගාටුදායක පුවතක්. පසුගිය රජයේ සිටි එක්තරා අමාත්‍යවරයෙකුගේ බිරිඳක් කැබලිත්තට යාමට ගොස් අතරමං වීමත් සමග තමයි මේ කැබලිත්ත පුදබිමට යන මාර්ගය කොළඹ සුඛෝපභෝගී වීදියක්සේ සරසවන්නට මේ කටයුතු ගෙන යමින් පවතින්නේ. නමුත් මේ නිසා සිදු වූයේ කැබලිත්ත පුදබිමට විශාල මාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබීමෙන් රටේ ඇතැම් ප්‍රභූ පිරිස් වගේම සාමාන්‍ය ජනයා අතරත් මෙය අනවශ්‍ය ලෙස ජනප්‍රිය වීම. මේ නිසා එහි අවසන් ප්‍රතිඵලය වුණේ පුදබිමේ පෙර පැවති ශාන්ත නිසල හා ප්‍රතාපවත් ස්වරූපය වෙනස් වී එය තවත් නිතර දකින දෙවොලක සිරි අසිරි ගැනීම. මේ නිසා ආගමට දහමට නැඹුරු ඔබ වෙනුවෙනුයි අපි මේ කරන ආයාචනය. ඔබ බලාපොරොත්තු වෙන්නේ පුදබිමකින් නිසසල බව නම් ශාන්ත බව නම් එහි ඇති ප්‍රතාපවත් බව නම් ඒ රැකගන්න අපි හැමෝටම කුමන ආගමක වුණත් යුතුයකමක් වගකීමක් ඇති බව. රටේ මුල් පුටුවට තිබ්බ ඡන්ද උණුසුමට වඩා උණුසුමක් ඊට අවුරුදු දෙක තුනකට කලින් තිබ්බ තවත් පුටුවකට. ඒ තමයි කතරගම බස් නායක නිලමේ තනතුර. මේ පාර කතරගම බස් නායක නිලමේ තනතුරට යහපාලනෙන් දේශපාලන පත්වීම් නැහැ. රන්දිව වාර්තා කරන්නේ මේ තොරතුර. දැනට සිටින බස් නායක නිලමේතුමාගේ දුර කාලය මාර්තු 16 වෙනිදායින් අවසන් වෙනවා. ඉන්පසුව අපි පුවත්පත් දැන්වීමක් පළ කරනවා. බස් නායක නිලමේ තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවමින් සුදුසුකම් ඇති ඕනම කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. මීට පෙර සිදුවුණු පත්වීම් සම්බන්ධයෙන් දැන් නම් අපිට කිසිවක් කියන්න බැහැ. නමුත් මින් ඉදිරියට බස් නායක නිලමේවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත් වීමකට ඉඩ ලැබෙන්නේ නැහැ. දේශපාලඥයන් දෙවියන් වඳින්නට යනවා නම් දෙවියන් පාලනය කරන්න දේශපාලන පත්වීම් කුමකටද? හොඳයි අනුෂී, අපට අමතක කරන්නට බැරි සෝබා දහම අපට කුරිරු වූ ඉතිහාසගත පුවතක් අපට උරුම වී තිබෙනවා. ඊළඟ සුනාමිය රට මැදට ප්‍රශ්නාර්ථයක් සහිතව අද රන්දිවගෙන එන විශේෂාංග ලිපියටයි අප අවධානය යොමු කරන්නේ. අප මුහුණ දුන් සුනාමි අත්දැකීමක් සමග ශ්‍රී ලංකාවේ මුහුදු බඩ තීරයට, බෙරළ බඩ තීරයට දැඩි ලෙස මේ සුනාමි ඛේදවාචකයෙන් හානි සිදු වුණා. නමුත් වර්තමානයේ වන විට රටේ සිදුවෙමින් පවතින යම් යම් සංවර්ධන ව්‍යාපෘතීන් හරහා ඒ වගේම පරිසරයට අප දක්වන අවම ඇල්ම, අවම අවධානය නිසා ඇත්තටම මේ ඊළඟ සුනාමියක් ආවොත්ින් ඒ සුනාමියේ අවදානම දරාගන්නට සිදුවන්නේ රට අභ්‍යන්තරයේ සිටින බොහෝ දෙනාට බවයි අද රන්දිව පුවත්පත මෙම ලිපියෙන් දක්වා තිබෙන්නේ. ඒ නිසා සංවර්ධනය පිළිබඳව අප කතා කරනවා කොතෙකුත්. අප බලාපොරොත්තු වෙන්නේ භෞතික සංවර්ධනය පමණමද? නමුත්
අප සත්‍ය වශයෙන්ම බලාපොරොත්තු විය යුත්තේ දරණීය සංවර්ධන සංකල්පයක්. ඒ කියන්නේ අපේ අනාගත පරම්පරාව වෙනුවෙනුත් ලෝකයේ නුදුටු නූපන් පරම්පරාව වෙනුවෙනුත් පරිසරය පිළිබඳව යහපත් ආකල්පයක් ඇති කරවමින් පරිසරයේ ඔවුන්ටත් විඳින්නට ආරක්ෂා කර දෙමින් අපි සංවර්ධනය අත්පත් කරගත යුතු බවයි රන්දිව පුවත්පත අපට සිතා බලන්නට මේ ලිපියෙන් ඉඩකඩ සලසා දී තිබෙන්නේ. එතරම් නවී සූදානම් සිළු මින දිහවට යොමු වෙන්න උම්මග්ග ජාතකයේ සර්වකාලීන දේශපාලන වෘතාන්තයක් මහාචාර්ය දර්ශන රත්නායක උම්මග්ග ජාතකයේ පිළිබඳව මට මතකයි පහුගිය කාලේ ස්වාධීන රූපවාහිනිය අපි මේ වැඩසටහනක අතරමැදත් මේ උම්මග්ග ජාතකයේ පොත ගැන කතා කරා. හැබැයි අපිට දුරකතන ඇමතුම් දීපු බොහෝ දෙනා උම්මග්ග ජාතකය ඇතුළත් වෙන්නේ උම්මග්ග ජාතකයේ සිටින්නේ කුමන චරිතයන්ද කියන කාරණාවවත් දැන සිටියේ නැහැ. මහාචාර්ය දර්ශන රත්නායකගේ මේ ලිපිය සර්වකාලීන දේශපාලන වෘතාන්තයක් උම්මග්ග ජාතකය තුළ ගැබ්ව තිබෙන බව ඒ සඳහා යලි කියවීමක් අවශ්‍ය වන බව. ඊළඟට අපි සූදානම් සිළුමින තවත් විශේෂ ලිපියක් වෙත යොමු වන්නට සුනිල් මහදුරු සඳ විශ්‍රාම නොගනි. විශ්‍රාම ගන්නට ඔහුට අවසර දිය යුතු නැහැයි මා විශ්වාස කරනවා. නමුත් ඔහු විශ්වවිද්‍යාල ජීවිතයෙන් නම් විශ්‍රාම අරගෙන සිටියත් ඔහුගේ කලා ජීවිතයේ කටයුතු වලින් ඔහු කිසි විටකත් විශ්‍රාම නොගනී වියයි අපි කලාවට සෞන්දර්යයට ආදරය කරන මිනිසුන් ලෙස සිංහල භාෂාවට ආදරය කරන මිනිසුන් ලෙස බලාපොරොත්තු විය යුතුමයි. මිලඟට සිළුමින තවත් අපූර්ව සෞන්දර්යාත්මක ලිපියක් වාර්තා කරනවා. ප්‍රේමය කලාකරුවන්ට ඔසුවක්ද? ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් මෑතකදී කියා සිටියේ නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවන් වැඩි පිරිසක් සැබෑ ජීවිතයේදී මානසික ඒකාග්‍රතාව බිඳගත් අය බවයි. මානසික ඒකාග්‍රතාව බිඳෙන්න ඔවුන්ට හේතුවක් වුණේ ප්‍රේමයද කියන ප්‍රශ්නාර්ථයයි මේ සත්මඩල අතිරේකයෙන් සිළුමින වාර්තා කරන්නේ. පබ්ලෝ නෙරුඩා හා සම්බන්ධව ලෝකයේ විශාල කතාබහක් තිබෙනවා. ඔහුගේ කවි හා සම්බන්ධව ඉතාම ආන්දෝලනාත්මක දේශපාලනික අර්ථයකුත් ගැබ්ව තිබෙන කවි පබ්ලෝ නෙරුඩා රචනා කරන්නේ. අනතුරුදායක එක දෙයයි මා ළඟ ඇත්තේ, ඒ මගේ කවි. මගේ අවිය මගේ කවියයි කියූ කවීන් ලංකාවේ සිටියා. මේ පබ්ලෝ නෙරුඩාය වෙනස් අර්ථයකින් සඳහන් කරනවා. අනතුරුදායක එක දෙයයි මා ළඟ ඇත්තේ. ඊළඟට රන්දිව වාර්තා කරන වරමන් කලින් කියූ කතාවම තවත් දිගුවක්. ලංකාවේ බොහෝ චරිත පිළිබඳව අපේ අලුත් පරම්පරාවට වැඩි දැනුමක් නැහැ. අඩුම තරමේ මේ නව මාධ්‍ය භාවිතා කරමින් හෝ මේ සම්බන්ධව දැනුවත් කරන්න පුළුවන් නම් හරි වටිනවා. රන්දිව වාර්තා කරන්නේ දැන් විශ්වවිද්‍යාලයේ අය පනි භාරතව හඳුනන්නේ නැහැ. පනි භාරතව විතරක් නෙවෙයි මාටින් වික්‍රමසිංහවත් බොහෝ දෙනා හඳුනන්නේ නැති බව අවඥාවෙන් නෙවෙයි හැබැයි අවවාදයක් විදිහට මතක් කරන්න සිද්ධ වෙනවා. රන්දිව තවත් ලිපියක් වාර්තා කරනවා. සිංහල සිනමාවට වසර 68ක් පිරීම නිමිත්තෙන් ගාමිණී වේරගම රන්දිව සංචිතට ලියන විශේෂ ලිපි පෙළෙන් සිංහල සිනමාවටත් වාරණය පැමිණේ. ඉස්සෙල්ලාම සිංහල සිනමාවට වාරණය පැමිණි අවස්ථාව පිළිබඳව සැඩසුලං චිත්‍රපටය පිළිබඳවයි මේ ලිපිය සඳහන් වෙන්නේ. හොඳයි අනුෂි, අපි මද විරාමයකට යමු. ඉන් අනතුරු ස්වාධින මුල් පිටුව සමගින් යලිත් එක් වෙමු. සිනහසෙන්න සිනහසෙන්න එතකොට තර වෙන්නේ කියනවනේ අනුෂි. අනුෂිට නම් ඒ කියමන ගැලපෙනවා. ඇයි මට ගැලපෙන්නේ නැත්තේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. මොකද මුහුණු පොතේ පිටු අතර සැරිසරනකොට මට ඇත්තටම මුවගට සිනහාවක් නැගුණු යම් යම් දේවල් තිබුණා. ඒ දේවල් ඔබත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා මුල් පිටුවෙන් මම හිතුවා. ලෝකය වෙනස් කිරීම සඳහා මායා බලයක් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය බලය පමණටත් වඩා අප තුල ගැබ්වී ඇත. මිනිසුන්ට මිනිසත්කම අමතක වෙන යුගයකයි අපි ජීවත් වෙන්නේ. නමුත් ගිලනුන්ට උපස්ථාන කරන්න, වැඩිහිටියන්ට අසරණ අයට සලකන්න, අත දෙන්න, සතුන්ට පවා ආත්මානුකම්පාවෙන් මහා දයානුකම්පාවෙන් පිහිටක් වන්න අපට පුළුවන් නම් ඇත්තටම අපිට මීට වඩා සොඳුරු සුන්දර ලෝකයක් තනන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරන බොහෝ තරුණ පරම්පරාවට මේ වටිනා පණිවිඩයක් බවයි මට සිතෙන්නේ. සිතීමක් නැතිව කරන ඉගෙනීම අහිතකරය. ඇයි? ඉගෙනීමට පදනමක් අවශ්‍ය නිසා. ඉගෙනීමක් නැතිව කරන සිතීම භයානකය. ඇයි? බොහෝ දේ තනන්නට, බොහෝ දේ නිමවන්නට ඇත්තටම පදනමක් සහිත ඉගෙනීමක් අවශ්‍ය නිසා. කොන්ෆියුසස් තුමාගේ අදහසකටයි අද මුහුණු පොතේ ඉඩක් ලැබිලා තියෙන්නේ. හිනා වෙලාම හાર્ට් ඇටෑක් හැදෙන
කියමනක් දැන්වීමක් අද මුල්පිටුවේ මුල්පිටුවේ මුහුණු පොතෙන් අපට දකින්නට ලැබුණා පදිංචි විය හැකි නිවසක් විකිණීමට ඇත. හැබැයි මේ නිවසේ මොනවද තියෙන්නේ? කාමර දෙකක්, කෑම කාමර එකක්, ඇටැක් බාත්รูම් සහ කුස්සිය. හිනා වෙලාම හાર્ට් ඇටැක් හැදෙන දැන්වීමකටයි අපි මේ අවධානය යොමු කරේ. පාරේ යද්දි ගලක හැප්පුණත් මේකද යකෝ යහපාලනය කියලා අහන සෙට් එකක් මේ දවස්වල Facebook එකේ ඉන්නවා. ඒ වගේම පාරේ යද්දි රුපියලක් වැටිලා තියෙනවා දැක්කත් මෙන්න මහින්ද හොරා කාපු අපේ සල්ලි කියලා කියන සෙට් එකකුත් මේ දවස්වල Facebook එකේ ඉන්නවා. දෙපැත්තටම පක්ෂ විපක්ෂව තර්ක විතර්ක ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් අප අතර ඉන්නා බවයි ඒ අපිට හඟවන්නේ. දිරුවනි නොතෙමී ඉන්නට වහලක් යටට යන්නට බැරි වුණා කියලා නුඹලා දුක් වෙන්න එපා. මන්ද නුඹලා ඉතිරි කරපු වහලවල් දහසක් යට පොඩි උන් හරි අපූර්වට අද නිදිනවා. ඒ පිනම නුඹලාට ඇති. ඒ ගැන සිතා සතුටු වන්න. ඇත්තටම රට රකින්නට දිවි දුන්නු තමන්ගේ ඇස් ඉස් මස්ලේ දන් දීපු අතපය දන් දීපු රණවිරුවන්ට ඇත්තටම මේ මුහුණු පොතේ ලියවුණු දේ ආචාරයක්ම වේවා උපහාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීට වසර 10කට පමණ පෙර වෙළඳපොළට පැමිණි ස්මාර්ට්ෆෝන් කිහිපයක් ඡායාරූප සහිතව දක්වා තිබෙනවා. ඒ කාලේ ඕවා තමයි අපිට තිබ්බ ස්මාර්ට්ෆෝන්. අවශ්‍යතාවානුව විවිධාකාරයේ දේවල් සඳහාත් මේ ජංගම දුරකථන යොදා ගන්න පුළුවන්කම තිබුණා නුෂි. මට ලොකු හීනයක් තියෙනවා. ඒ තමයි පහුගිය ආණ්ඩුවේ හොරකම් වංචා දූෂණවලට සම්බන්ධය වුණව අල්ලගෙන මාංශු දාලා උන්ව බන්ධනාගාර බස් එකකින් අරන් යනවා බලන්න. ඒත් ඉතින් කවදා ඒ හීන හැබෑ වෙයිද මන්දා වගකිවිතු නිලධාරීන්ටයි මේ වටිනා පණිවුඩය. කලින් අවම බස් ගාස්තු රුපියල් 9ක් නිසා කොන්ද ඉතුරු රුපියල මාටිය ගහගත්තා. දැන් අවම බස් ගාස්තු රුපියල් 8ක් නිසා කොන්ද ඉතුරු රුපියල් 2ම මාටිය ගහගන්නවා. අන්තිමට කොන්ද ගොඩ ගියා. අපේ තවත් රුපියලකට කෙලවුණා. සාමාන්‍ය මගේ ජනතාවට අත් වූ ඉරණම පිළිබඳවයි ඒ වාර්තාව වුණේ. බොහොම අපූර්ව Facebook post එකක් අද අපිට දකින්න හැකියාව ලැබුණේ. ඊළඟට ක්‍රීඩා පුවතක් වෙත යොමු වෙනවා මම ඉක්මනින්. Sunday Island පුවත්පත වාර්තා කරන Big Match Season commences. මේ පුවත වාර්තා කරන්න ඉදිරියට එන්නේ මේ විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟ සමය. මේ තරඟ කාලසටහනක් දක්වා තිබෙනවා. තස්ත නිසිපතන තරගාවලිය SSC ක්‍රීඩා පිටියේ පෙබරවාරි 27-28 එවැගේම සාන්ත පීතර සාන්ත ජෝසප් තරගාවලිය පීසරවන මුතු ක්‍රීඩාංගණයේදී මාර්තු 6-7 ආනන්ද නාලන්ද SSC ක්‍රීඩාංගණයේ මාර්තු 7-8 රාජකීය තෝමස් තරංගයේ SSC ක්‍රීඩා පිටියේ මාර්තු 12-13-14 මේ විදිහට විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟ ගණනාවක් පැවැත්වීමට නියමිතයි. ඔව් මම හිතන්නේ අනුෂී අප රණවිරුවන්ට ආචාර්ය ප්‍රණාමය පුද කරා. ඒ ආකාරයෙන්ම අපේ ආචාර්ය ප්‍රණාමය උපහාරය සිංහ රෙජිමේන්තුවට හිමි විය යුතු පුවතක් අපට ඉතාමත් මෑතකදී ගෙවුණු හෝරා කිහිපයේදී දකින්නට අසන්නට ලැබුණා. සිංහ රෙජිමන්ට් ට්‍රූප්ස් සේව් ලයිෆ් ඔෆ් Dutchman chopper rescues Dutch tourist fallen off world's end ලෝකාන්තයෙන් අනුවේදනීය ලෙස ඇද වැටුණු විදේශික ජාතිකයා පිළිබඳව විදේශීය ජාතිකයා පිළිබඳව අපට පුවත් අසන්නට ලැබුණා. ඔබ මේ දකින්නේ එහි දර්ශන පිළිබඳව මදු සමය ගත කිරීම සඳහා ඔවුන් විවාහයෙන් පසු ලංකාව තෝරාගෙන තිබුණා. නමුත් අවාසනාවන්ත ලෙස මදු සමය ජීවිතයක් අහිමි වීමෙන් කෙලවර වන්නට ඉඩ තිබුණු පුවත සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ සහ එම අවස්ථාවේ එතන සිටි තැනට සුදුසු උපාය මාර්ග ක්‍රියාත්මක කරපු බොහෝ මිනිසත්කම ඇති මිනිසුන්ගේ උපකාරයෙන් ඒ විදේශීය ජාතිකයාගේ ජීවිතේ බේරා ගන්නට හැකි වූ බව අපට අසන්නට දකින්නට ලැබුණා. ඒ නිසා තැනට සුදුසු උපාය නුවණ යොදලා බොහෝ දෙනෙක්ගේ ජීවිත බේරා ගන්නට ඔබටත් පුළුවන්. ඒ වෙනුවෙන් අප කැපවුණු රණවිරුවන්ට ඇත්තටම උපහාර කරන්නට අපි මේ මුල් පිටුවෙන් අවස්ථාවක් කරගන්නවා. හොඳයි මීළඟට මේ ඒ රණවිරුවන්ට උපහාර දැක්වීම දෙක නිලන්ති මේ කියන පොඩි දෙයක් තියෙනවා. සමහරින් මදු සමය ගත කරන්න යන්නේ ඒක අමතක නොවන අත්දැකීමක් කරගන්නනේ. මේ යුවලටත් අමතක නොවන මදු සමයක් කොහොමරි ලංකාවේදී ලැබුණා. කෝ පත්‍රවල කාටුන් සූදානම් මේ වෙත යොමු වෙන්නට මෞබිම පුවත්පතේ අපූරු කාටුනයක් තිබෙනවා. මෛත්‍රී ශ්‍රී ලානිප මන්ත්‍රීවරුන් සමග දින දෙකක් මී ගමුවේ. මේ කාටුනේ යටිපෙළ අරුත තමයි මහින්ද මහත්තයා සඳලුතලයේ ඉඳන් බලාගෙන ඉන්නවා
දැන් මෛත්‍රී පාලසිරිසේන මහත්තයාගේ පිඟානේ මෛත්‍රී මහත්තයාගේ හැන්දෙන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමෝටම හැන්ද හැන්ද බෙදන්නේ මීළඟට අපි ලෑස්ති දේශය පුවත්පතේ කාටුණේ වෙත යොමු වන්න ජනවාරි 8 වෙනිදා අපි යහපාලනේ ලස්සන යුවතිය දැක්කා පෙබරවාරි 22 වෙනිදා වෙනකොට අර මේ एक गैन आमुत वेंकी वही तूने है यक्षरों पे अक्वागे वेलाती ने बाबा हमों में प्रश्न करना हो यहाँ पालने की ला ये बागे में देदास दहाई दी महिंद्र राजपक्ष महत्या विमल वीरवंश महत्या गावट की हिला की हुआ अने में चांदेरे पड़ी उदाउ अक दिन ने पुलवान नंग लोकु देख की ला है बैय दें देदास पहले वेदी विमल वीरवंश महत्या अने विश्राम गिये पुआपे महिंद्र राजपक्ष महत्या गावट की हिं में चांदेरे पड़ी थालु अक दिन ने बैय द की ला अहान कार्टून है इटे यहाँ पैते थवत वेदगा देती नो ऐतमा यार कुनु ओक्कोम यहाँ पालने एलियट अधिनवाई किये पु आय ඒවා දැන් කාපට්ටස්සේ හංගන්න හදනවාදෝ කියලා ප්‍රශ්නාර්ථයක් මේ අපූරු කාටුනේ දේශය පුවත්පතේ. ඊළඟට අපි සෝදානම් දිවයින පුවත්පතේ කාටුනේ වෙත යොමු වෙන්න. මං කලිනුත් කිව්වනේ පුටුව සහ බුලත් කොලේ පමණයි තිබ්බේ අත තිබුණ නැහැ කියලා. දැන් මේ තියෙන බුලත් කොලේ තනින් තන කාදමන හතර දෙනෙක් දකින්න ලැබෙනවා මේ කාටුනේ. චරිත හඳුන්වා දිය යුතු නැහැ. කණ්ණාඩි දෙක දැක්ක පමණින් දන්නව උදේ ගමන් පිළ මහත්ය. वासुदेव महत्या वगेम दिनेश गुणवर्धन महत्या मोबाइल फोन ने खेल के विमल वीरवंश महत्या मिलाटेन लग्बीम पोत्पते खाटूने वेत कौरुद्धन विधियट वासुदेव महत्या विघ्नेश्वर महत्या दिमस्सीना वासुदेव महत्या की मस्सीना दंग अपीट ओणे ईलम ओण कील कैगहन पुरा नैत्तंग अपीट किसी पवैत्मे एक मस्सीना उबकर बंग इतुरुटिक अबिबलागन्ना कील රන්දිපු පුවත්පතේ තියෙන අපූරු කාටුණයක් අයවැය සහන දුන්නා. හැබැයි වැඩි ප්‍රමාණයක් යන්නේ කළු කඩ මුදලාලිලා ගාවට සැරට ඇරුණු ටැප් එක බාල්දියට අල්ලගෙන ඉන්නේ කළු කඩ මුදලාලිලා. හැබැයි අපිට බින්දුව බින්දුව වැටෙන ටැප් එකේ අනිත් පැත්තෙන් තමයි බොන්න වෙලා තියෙන්නේ. සතියේ ටොක්ක කැමිලස්ගේ රිවිර මේ කාටුණෙන් ඉදිරිපත් කරන්නේ පහුගිය කාලේ ජනප්‍රියම තන දියවන්නවට වැඩිය ජනප්‍රිය වුණා නම් මෙතන තමයි. අල්ලස් කොමිස මේ නිලධාරින්ගේ හිඟයක් ෆයිල් හැම එකක්ම ගොඩ ගැහිලා මකුළු දැල් බැඳිලා මේ හැම ෆයිල් එකක්ම අතරමැද්දේ හිර වෙලා ඉන්න ජනතාව අනේ අපොයි කියලා බලාගෙන ඉන්න ජනතාව තව එකම එක කාටුණයක් තියෙනවා Sunday Observer පුවත්පතේ සාටකේ උලට දෙපැත්තට වෙලා බර වෙලා ඉන්න එක කට්ටියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අනිත් කට්ටිය හිටපු එක්සත් ජනතා නිදහස් සංධානයේ කට්ටිය පත්තරේ කළු අකුරු අතරේ සැඟවුණු යටි අරුත් සොයන්නට අපි ඔබට ආරාධනා කරමින් දැන් අපි ඔබෙන් සමුගන්නවා හෙට දිනේ තිස්වාදීන මුල් පිටුවෙන් මුණ ගැහෙමු අයිබෝන්.